ඉදිවන් නැත්තක තරහයිනේ. ඉතින් ওই දින කතා කරන්නේ නැති නිසා වරුණ ආන්ටිව යාළු කරගන්න තමයි මේ වගේ දෙයක් කරේ. පියනවා නේද? මෙලම යගේ හැටි. මම කොච්චර බය වුණාද? අද අපු දෙන් කියා. පව් සරෝජිනි. ආදරයට නෙවම දෙයක් කරන්නේ නැත්තේ. ඔයා කියන්නේපා මම මෙහෙට ආපු විදියා. හොඳ වෙලාවට මම ඉස්සෙල්ලා මෙහාට ආවේ. අපිට බලයින් මං යාව. බලන්න ගිහින් මොකද කියලා. මම ඉතේ තියාගෙන ඉතේ කතා කරන්න කියලා. දවස් 3-4කට මං ඇත්ත කතා කරන්නේ නැහැ. අනේ ආන්ටි පවුනේ. සරෝජිනි. ඔයා දානනේ වගේ ඉස්කෙල්ටාලට ගිහලා එතම හොස්පිටල් එකට ආවනේ. පස්සේ දවසක අම්මාමට කිව්වා මං කලි බොරුවක් කියලා කිව්වේ සීයා කියලා. හයදා දැනගත්තා සීයාට රහසක් රකින්න බැරි කි. වරුණ ජීවතුන් අතර කියලා සීයා දැනගත්තොත් විතරයි සීයාට බිරණකින් ඈත් වෙන්න පුළුවන්. මං ගිහලා කියන්න යන්නේ මං ජීවතුන් අතර ඉන්නවා කියලා. වරුණ වරුණ ගිහිල්ලා සේයට කිව්වොත් මිසක් වරුණ ජීවතුන් අතර ඉන්නවා කියලා සේය පිළිගන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ජීවරයක් දරාගෙන ඉන්න මම ගිහිල්ලා කිව්වත් සේයක පිළිගන්න එකක් නැහැ. ආයක දන්නවා. දන්නවා නම් මොකද කරන්නේ? සේය දැනගනි මං ජීවතුන් අතර ඉන්නවා කියලා. අර දැන් මම වැඩ පිළිබලක් හදලා තියෙන අපේ අඳුරේ. ලබන මාසයේ ග්‍රහ මාරු ගැන හොඳට හිතලා බලලා හොයලා බලලා බිනර මහත්තයාගේ සේයා දුවගේ කේන්දර ආපව පරීක්ෂා කරලා තමයි මණිකේ මම මේවා කියන්නේ. මම මාර්ලා නංගු දැන් එකපාරක් අපේ මැරේජ් එක අවුරුදු දෙකක් පහු කරා. ඊට පස්සේ දැන් මේ 12ට දාගත්තා. දැන් ආපව කියනවා තව මාස 3ක් කල් දාන්න ඕන. හැබැයි ඉතින් මෙච්චර කාලෙක මාර්ලන්ද කියපු කිසි දෙයක් වැරදි නැහැ. ගණිත ශාස්ත්‍රයට අනුව මැනිකේ සියලුම ගණන් හරියටම හදලා නවාංශකෙම බල්ල තමයි මම මේවා කියන්නේ. අපි ඒක දන්නවා. දැන් මැනිකේ නවග්‍රහ අතරින් කුඩාම ග්‍රහ තාරකාව මොකක්ද? කුඩාම ග්‍රහය බුධ. බුධ නොත් බුද්ධිමත් ග්‍රහය. මේ 8/9/53ට සිකුට අයත් උෂභ රාශියට මාරු වෙනවා. උෂභ බුදගේ මිතුරු රාශිය. ඒකයි මැනිකේ මම කිව්වේ. තාම බෙඩින් කාඩ් ගහලා නැහැ. බෙඩින් සාරියක විතරයි හැදුවේ. මාස දෙකක් තුනක් ගියයි කියලා බෙඩින් සාරියක අවුට් ඔෆ් ස්ටයිල් වෙන්නේ නැහනේ. හොනයි නෝනේ මං එනම් ගිහිල්ලා එන්න. පියබිලි වැනි වියලුන අඳුරු ජීවිත මන් තලාවේ මගේ net මත ඔබේ සුදුරුව විකල් ලෙස දැවටුණු වෙලාවේ පිපුණු හසරැලි මටත් පුදුමයි
ඔබේ ලවනත වැලි තලාවේ. ඔව් මේක කවියක්. මේක වරුණ මට දුන්න. මේ වගේ කවි හුඟක් තිබිලා මම පුච්චලා දැම්මා. මම මේකත් පිච්චුවා. මේ වරුණගේ අත් අකුරුද? ඔයාට හොඳටම ෂුවර්ද මේ කවිය තිබුණු කොළේ ඔයා පිච්චුවා කියලා? ඔව්. ඒක මාර වැඩක් නෙමෙයි. මම නම් කියන්නේ ඔයාට වැරදිලා. හරි වැරදුනා කියමුකෝ. එතකොට මගේ කබඩ් එකේ තිබුණ නිසිදස කොහොමද දීනර ගේට් එක ළඟට ගියේ? ඒකෙන් මන් දන්නේ නෑ. මේ ඒක නෙමෙයි. දැන් ඕගලන්ගේ අර පවුලේ දෛවඥයා මොකද කියන්නේ? එයා කියනවා මේ මැරේජ් එක තව මාස 3කට කල් දාන්න. ආයෙත් මාර්ලන් දංකල් අපි මැරේජ් එක මාස 3කට කල් දාන්න ඕනේ කියලා. මන් දන්නවා ඔය මිනිස්සයා නිසා ඔයා කවදරි දවසක ගෙදරට නාක වෙනවා. අපේ ගෙදර අය මාර්ලන් දංකල්ගේ වචෙන් පිටින් යන්නේ. තව මාස 3කින් වෙඩින් එක කල් යනවා කියලා කියන්නේ මොකක් හරි පොඩි වෙනසක්වත් කරන්න වෙනවා. පොඩි වෙනසක් කිව්වේ? දැන් ඉස්සෙල්ලාම මම ඔයාගේ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න හිටියේ. ඊට කලින් දැන් ඔයාට මගේ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න වෙනවා. ඒ කිව්වේ? මහේන්ද්‍රහෙට ලංකාවට එනවා. ඔයා කිව්වා නේද එයා තව ස්ටඩි කරනවා කියලා? මහේන්ද්‍රගේ ෆයිනල් එක්සෑම් ඉවරයිලු. එයා ලංකාවට එන්නේ මා මැරි කරලා ආ ඉංග්ලන්ඩ් යන්න. හෙටද එයා එන්නේ? ඔව් මං හිතන්නේ හෙට රෑ වගේ වෙයි. ආවම එයා මෙහෙ එක්කන් එන්න. අපි හම්බෙලාම නෑනේ. මාත් තාම කතා කරලා තියෙන ස්කයිප් එකෙන් විතරයි. ඒ කියන්නේ ඔයා බැඳලා ඉංග්ලන්ඩ් යනවද? නම් ඉතින් මං හරියටම දන්නේ නැහැ. මහේන්ද්‍ර ආවට පස්සේ තමයි ඒක දැනගන්නේ. ඉස්සරහින් දාන්න නැතුව ඔය ඉලක්කම් ලියන කොටුවල